තුනේ පන්තියට වැදුණු හෙනේ. එමයි ශිෂ්‍ය පාටිය දීලා තියෙන්නේ අද නිලන්ත මදුරාවල. 13කට නම ලියන්නවත් බෑ. 104ක් උදේට බඩගින්නේ. 101ට බෝන ඕන රෝගයක් හෝ ඇදුම. කොවිඩ් කාලේ 119ක් එකම පොතක්වත් කියවා නෑ. දේශපාලකයන් ගියා නිලධාරීන්ගේ ඔලොමොට්ටල තීරණවලට දරුවෝ බිලි වෙලා 125කට ප්‍රාථමික ගුරුවරු නෑ. මෙන්න මේ කතාව ජනාධිපතිතුමනි, ඔබතුමා දරුවන් ගැන සුවිශේෂී අවධානය යොමු කරපු වෙලාවේ අපි මතක් කරනවා. පළමුව පටන් ගමු ගෙදර ආර්ථිකයෙන්. සමහර දරුවෝ ඉන්නවා පාසලට යන්න පොට් එක ගන්නට බැරුව, පාසල් බෑග් එකක් ගන්නට බැරුව, පාසලට යන්න සපත්තු දෙකක් ගන්න බැරුව, ඒ විතරක් නෙමේ පාසලට ගිහිල්ලා විවේක කාලෙදී කන්න යමක් ගන්න බැරි දරුවෝ ඉන්නවා, අරන් දෙන්න බැරි දෙමව්පියෝ ඉන්නවා. ඒ දෙමව්පියෝ ආර්ථිකයේ ප්‍රාණඅපකරුවන් බවට පත් වෙලා ඉන්නේ. ඒවැනි යුගයක් අපිට හැදිලා තියෙන්නේ දේශපාලකයන්ගේ ක්‍රියාකලාපයන් නිසා. අපේ දෙමාපියන් ශක්තිමත් කරමු, එතකොට දරුවන්ව ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙතන ලියලා තියෙනවා දේශපාලකයන් හා නිලධාරීන්ගේ දෙපැත්තම ලියලා තියෙනවා ඔලොමොට්ටල තීරණවලට දරුවෝ බිලි වෙලා කියලා. ඒ නිසා ඒ මොනවද ඔලොමොට්ටල තීරණ කියලා සොයා බැලීම කරන්න. 125කට ප්‍රාථමික ගුරුවරයෙකු නැහැ කියලා දාලා තියෙනවා. ඒ පාසල් මොනවද කියලා හොයා බලන්න. හොඳම පාසල ළඟම පාසල කියලා ඒ කාලේ ඔබතුමාලා ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කළා. ඒකේ දිගුව කොයි තැනද නතර වෙලා තියෙන්නේ, ඇයි ඒක නතර වුණේ? එතකොට තවදුරටත් ඒ දුෂ්කර පාසල් පහසුකම් ලැබෙන, අවම පහසුකම් ලැබිලා අධ්‍යාපනයට සරලන තැනකට එන පාසල් බවට පත් කරන්න කොහොමද? මෙන්න මේ වපසරිය පිළිබඳවත් කාරුණික අවධානය යොමු කරන්න. මොකද ඔබතුමා පාසල් දරුවන් ගැන විශේෂ මතක් කිරීමක් කරපු වෙලාවේ මේ ටිකත් මතක් කළොත් හොඳයි කියලා හිතුණා. ඒ නිසයි මතක් කරලා දුන්නේ. විශේෂයෙන් දරුවන් දෙමාපියන්ගේ ආර්ථික ගැටලුව නිසා ආර්ථිකයේ ප්‍රාණඅපකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න.